සුබ උදෑසනක්. අදත් අපි ප්‍රභාතයෙන් ඔබව හමු වෙන්න ආවා. අද කතා කරන දේ ගැන කියන්න කලින් මට මේ පුංචි දෙයක් මතක් කරන්න හිතුණා. සෝබාදහම ගැන කතා කරනකොට සෝබාදහමට ගැළපෙන විදිහට, ඒ වෙනස්කම් වලට ගැළපෙන විදිහට අපිට වෙනස් වෙන්න පුළුවන් නම් බොහොම හොඳ ජීවීන් විදිහට අපිට ප්‍රයත්නක් හදා ගන්න පුළුවන්. සෝබාදහමට අපි හානියක් කරනවා නම් අපිව සෝබාදහම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මේ පහුගිය කාලෙත් ඒ වගේ අවස්ථාවකට තමයි අපි මුහුණ දුන්නේ. කොමුණත් අපි ජීවත් වෙන පරිසරය ගැන කතා කරනකොට සෝබාදහම වගේම සමාජයට අපිව වෙනස් කරන්න ඉඩ දුන්නොත් එහෙම අපිට වෙන හානිය වැඩි. සෝබාදහමට අනුගත වෙනවා වගේම තමයි සමාජයට අනුගත වීම කියලා කියන්නේ වෙනම මාතෘකාවක්. හැබැයි මේ සමාජයත් එක්ක ගනුදෙනු කරනකොට අපි ඒ දේවල් එක්ක, ඒ බලපෑම් එක්ක ගැටෙනකොට අපේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස අපිට කොහොම ගැලපෙනවද කියන දේ ගැන අපි කතා කරමු. ඉතින් ඒ ගැන බොහොම හොඳින් අපිත් එක්ක කතා කරන්න අදත් අපිත් එක්ක එකතු වෙන්නේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා එෂාමා කාර්යකරවන මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසන කවතුමේට. ඉතින් සමාජයේ තියෙන මේ වෙනස්කම් එක්ක, විශේෂයෙන්ම තරගකාරී සමාජයේ තියෙන බලපෑම් එක්ක අපේ ජීවිතයට එකිනෙකා විදිහට ගත්තොත් කොයි විදිහට බලපෑම් ඇති කරන්න පුළුවන්ද? අපේ ජීවිත කොයි විදිහට වෙනස් වෙයිද? ඇත්තටම වර්තමාන සමාජය සහමුලින්ම තරංගයක් මත තියෙන සමාජයක් වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ උපන් 10 ඉඳලම අපි තරංග කරනවා. ඒ කියන්නේ ඉපදෙන තැන, ඉපදෙන රෝහල, ඊළඟට උපන්නේට දාන ලිපිණය, ඒ ලිපිණයට දරුවා ඉස්කෝලේ දාන්නේ කොයි ඉස්කෝලේද? ඒවා සමහරට මේ අපිට හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ උපතේ සිට මේ හිතන දේවල් මේවා මේ තරම්ම වැදගත්ද කියන දේ. ඔව්. ඉතින් ඊළඟට දරුවා පාසලට දාන්න ඕනේ. එතකොට ඒ පාසලට අදාළ පරිසරය, මේ දුර ප්‍රමාණය ඇතුළේ තියෙන ලිපිණයකට ඒව හදනවා. ඉතින් ඊළඟට දරුවටත් උගන්වනවා සම්මුඛ පරීක්ෂණයේදී මෙහිම කියන්න, මෙහිම කියන්න කියලා. මේ හැම එකක් තුළම ඊළඟට දරුවා පාසලට දැම්මට පස්සේ පාසල ඇතුළේ අනිත් දරුවන් සමග, ඒ දරුවන්ගේ මව්පියන් සමග තරඟ කරනවා. මේ ආකාරයෙන් ඊට පස්සේ රැකිය අධ්‍යාපනයේදී තරඟ කරනවා, ශිෂ්‍යත්වයේදී තරඟ කරනවා, සාමාන්‍ය පෙළදී තරඟ කරනවා, උසස් පෙළදී තරඟ කරනවා. තනිකරම තරඟයක්. ඊළඟට විවාහ වෙනවා, විවාහයෙන් පස්සේ පවුල තුළ ඇති වෙන තත්ත්ව තියෙනවා. ඉතින් මේ ඔක්කොම එක බලනකොට අපි අන්තිමට කල්පනා කළ බලනකොට අපි තරඟයක තරඟකරුව වෙලා නොනවති දුවලා තියෙනවා. සමහර වෙලාවට දිනලා තියෙනවා, සමහරලාට පරාජය වෙලා තියෙනවා, සමහරලාට දින ජය පරාජයක් ගැන අපිට තේරෙන්නේ නැහැ. ඇත්තටම අපි ජය ආරන්ද පරාජය වෙලාද කියලා මෙහි මෙහි මෙහෙම ගිහිල්ලා අපි විශාල මේ අවසානයේ බලනකොට අපි ඇත්තටම අත්පත් කරගෙන තියෙන්නේ මොනවද කෙනෙක් ගැන අපිටම විග්‍රහ කරන්න බැරුව යනවා. සමහර විට මේ මහන්සි වෙන තරම් ඒ දෝපු රැල්ලත් එක්ක අපිට දෙයක් නැති තරම්ද කියලා හිතෙනවා. ඔව්. දැන් මේ තරංගයෙන් අපිට ඈත් ඉන්න බැහැරි බව අපිම තමයි හදාගෙන තියෙන මතය. මේ තරංගයෙන් ඈත් වෙන්න බෑ. එහෙම ඈත් වෙලා අපිට ජීවත් වෙන්න බෑ කියලා. නමුත් සමහර අවස්ථාවල, බොහොම සුවිශේෂී අවස්ථාවල මේ තරංගයෙන් ඈත් වෙලා තරංග කරන අය දිහා බොහොම කරුණාවෙන්, අනුකම්පාවෙන් බලන් ඉන්න අයත් අපිට හමු වෙනවා. දැන් ඒගොල්ලන්ගේ ජීවිත දිහා බලුවම මේ ජීවිත බොහොම නිහඬයි. හඬක් නෑ. ඒ කියන්නේ නිශ්ශබ්දයි. හැබැයි ඔවුන්ගෙන් කෙරෙන කාර්ය භාරය අර තරංගේ ඉන්න අයට වඩා විශාල වටිනාකමකින් යුක්තයි. ඒ සමාජයට හිතකරයි. ඒ සමාජයට යහපත් ආදර්ශ සපයනවා. ඉතින් නමුත් අපි කැමති තරඟකාරයෙක් වෙන්න. ඒක තමයි කොහොම කරත් ඒ තරඟේ යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් කොහොමනත් තරඟය කියලා කිව්වට අන්තිමේට මේ තරඟකාරී ජීවන රටාවකට හුරු වීම තුළින් අවසානයේ අපිට ලැබෙන දෙයක් නැත්නම් මේ යන තරඟයේ තේරුමක් තියනවාද කියන දේ ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ සමාජයේ ඇතිවන විවිධ බලපෑම් වලට ජනමාධ්‍යත් අද දවසේ බලපෑමක් වෙලා තියෙනවා නේද අපේ ජීවිතවලට? අපි ඒ ගැනත් සඳහන් කරමු. අපිත් මාධ්‍යයක් විදිහට බොහොම හොඳ දේවල් කියනවා. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕන කාරණා දැනගන්න ඕනේ.
ජනමාධ්‍ය ගැන කතා කරනවා කියන්නේ අර දැලි පිහියෙන් කිරි කනවා හ්ම් වගේ අතුරු යනවා වගේ එකක්. මොකද අපේ වචනයක් වැරදුනොත් ඒගොල්ලන් වැරදි වටහා ගැනීමක් ඇති කරන්න පුළුවන්. හැබැයි වර්තමානයේ ජනමාධ්‍ය වලින් කිරෙන කහාරය බහාරය මිනිසාගේ මනස සුවපත් කරන්නට, ඔහුගේ ජීවිතය ආලෝකමත් කරන්නට, ඔහුට තව පියවරක් ඉදිරියට තබන්නට කිසියම් වූ වැඩ ප්‍රමාණයක් වැඩසටහන් ප්‍රමාණයක් කරනවද? ඒ වගේ විසිගුණයක් විතර ඊටත් වැඩිය වැඩි වගේ මේ ප්‍රමාණයක් මිනිසාට පීඩා ඇති කරන්න, මිනිසා ආතතියම් තබන්නට, මිනිසාට කාංසාමය ඇති වෙන්නට වැඩසටහන් කෙරෙනවා. විශේෂයෙන් කියන්නට ඕනේ මිනිසාව තරංගකාරීත්වයට අපි අදිනවා. උදාහරණයක් ඇරෙට අපි දැන් තරු තරඟ රාශියක් තියෙනවා. මං ඒව නැහැ හොඳ නෑ කියන්නේ, ඒව හොඳ පැති තියෙනවා. දුෂ්කර ජීවිතයක් ඇති දුෂ්කර පළාත්වල ඉන්න දක්ෂ ගායක ගායිකාවන් ඒ වගේ අයට නිර්මාණකරුවන්ට ඒගොල්ලන්ව ලෝකයට හඳුන්වලා දෙනවා. ඒක හොඳ දෙයක්. හැබැයි ඒ හඳුන්වා දීම තුළ සංසරණය වෙන වෙනත් දේවල් නිසා සමාජයට දැන් වර්තමානයේ අපි දැන් අපි හිතමු ගායනා කිරීමෙන් පමණක් ගායනය ගායකෙක් වීම පමණක් ඔක්කොම හරියන්නේ නැහැ. දැන් එතන පළමු තැන එන අයට විශාල හිතාගන්න බැරි විශාල තෑගි සංඛ්‍යාවක් හම්බ වෙනවා. නමුත් දෙවෙනි තුන්වෙනි දහවෙනි ඒ අයට සමහරවිට එහෙම ලැබෙන්නේ නැහැ. නමුත් කිසියම් විදිහකට අර එතකොට තරංගේ තියුණු තරංගයකට අර පොළඹවනවා වගේ. ඉතින් අර සමහර වෙලාවට තරගයෙන් ඉවත් වෙන අයව අඬවලා බොහොම දුක්බර කරලා එහෙම කළා තමයි ඉවත් කරන්නේ. සහ දැන් මේවා දිහා බලාගෙන ඉන්න සමහර අය හිතනවා මේක තමයි මමත් යන්න ඕන තැන, මටත් මේක පුළුවන්. සමහරට අපි ඉන්න තත්ත්වය හරියට තේරුම් නොගෙන අර නොගැලපෙන තරගයක් පස්සේ එහැමෙනුත් අපහසුතාවයට පත් වෙන පිරිසක් ඉන්නවා. දැන් පොඩි ළමයිගේ තරු තරංගවලට නම් ළමයින්ට වඩා මව්පියන් තමයි ඒකට ළමයිව පොළඹවන්නේ. මට ඇවිල්ලා තියෙනවා ඒ තරු තරංගවලට සහභාගී වූ දුවෙක් එක අවස්ථාවකත් පුතෙක් එක අවස්ථාවකත්. ඒ කියන්නේ දුවට ඇති කරපු පෙළඹවීම, මව්පියන්ගේ පෙළඹවීම, පාසලේ පෙළඹවීම, දන්න හඳුනන අයගේ පෙළඹවීම, දුවට ඇත්තටම ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාවයක් හෝ අදහසක් තිබුණේ නැහැ. ඒ තරම් ලොකු ළමෙක් නෙමෙයි. නමුත් වටේන් වටේ ඇය ඉදිරියට යනකොට ආපු පීඩනය ඇට ඊට පස්සේ ඒකත් එක්ක හැඩගැසෙන්න යාට සිද්ධ වෙනාට පස්සේ යාට දැනුණා මේක මා පුදුම කරදරයක් කියලා. නමුත් දැන් පිටියට ගිහින් ඉවරයි. දැන් හැරෙන්න බෑ. පෙරදිලා හැරුණොත් නිසා හැරිලා එන්න බෑ. නමුත් දැන් අවසාන වට තුන්වෙනි අවසන් තුන්වෙනි වට තුනක් තියෙනකොට තුන්වෙනි එකේ ඇඉනකොට ඇයට යාළුවෝ විශ්වාස කරන්න බැරි වුණා. ඇයට යාළුවන් දෙන ටොෆි එකක් චොක්ලට් එකක් කන්න බැරුව ගියා. මොකද ඒ තරමට තහංචි වටපිටාවෙන් වැටිලා තිබුණා. දැන් එහෙම වෙලා කුමාරී අන්තිමට ඇය තරංගෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා ඇයට. ඊට පස්සේ ගෙදරින් ගෙදරින්ම බල කරලා යවලා ගෙදරම කියන්න ගත්තා මේ මෙච්චර වියදම් කළා ඇඳුම් වලට මෙහෙම කරා මෙහෙම කරා මෙහෙම කරා. දැන් දරුවා තමයි වැරදි. දරුවට ඒ ගැන හරි අවබෝධයක්වත් නැහැ. හැබැයි අන්තිමට උනේ දරුවා විෂාදයට පත් වුණා. ඉතින් එතකොට ඔන්න හොයාගෙන ආවා. දැන් මේ බඳු දේවල් මාධ්‍යෙන් අපිට බල කිරීමක් තියෙනවා. SMS එවන්න කියලා බල කරනවා. ඉතින් ඒ වගේ තියෙනවා. මම කියන්නේ ඒකේ තියෙන හොඳ පැති ටික ඒ නරක පැති වැඩිපුර තියෙන ඒවා දැම්මහම නරක පැත්ත වැඩි. ඒතර අපි කරන්න ඕනේ ඒක නතර කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. අපි කරන්න ඕනේ නරක පැත්ත අඩු කරන්නේ කොහොමද කියන එක බලන එක. දැන් අධ්‍යාපනයේ තරඟයක් කියලා අපිට අධ්‍යාපනය නොලබා ඉන්න බෑනේ. ඒතර අපි දරුවන්ට උගන්වන්න ඕනේ තරඟ කරන්නේ අනිත් අයත් එක්ක නෙමෙයි තමයි එක තරඟයකයි දෙන්න. අපි හැම වෙලේම තරඟ කරන්න ඕනේ ඊයේ හිටියේ මමට වඩා අද ඉන්න මම ඊට වඩා හොඳ වෙන්නනේ. උසස් වෙන්න හොඳ වෙන්න. හැබැයි අපි හැම වෙලේම උගන්වන්නේ අල්ලපු ගෙදර ළමයට වඩා තරඟ ළමයා එක තරඟ කරන්න, පන්තියේ අනිත් ළමයි එක තරඟ කරන්න, හොඳම යාළුවා එක තරඟ කරන්න, නෑදෑයන්ගේ වයසේ කණ්ඩායමේ ඉන්න ළමයි එක තරඟ කරන්න. දැන් අපි ඇත්තටම දරුවාට උගන්වන්න ඕනේ ඔයා තරඟයක් තියාගන්න. හැබැයි තරඟේ තියාගන්න ඕනේ ඔයාත් එක්ක. ඔයා ගිය අවුරුද්දේ හිටියට වඩා
හොඳ කෙනෙක් වෙන්න උසස් කෙනෙක් වෙලා මේ අවුරුද්දේ ඔයා හදාගෙන තියෙන ගුණ මොනවද ඔයා හදාගෙන තියෙන වටිනාකම් මොනවද දැන් එහෙම අපි කරන්න කල්පනාවක් නැමේ මේ තරඟේ කොච්චර තියුණද කියනවනම් සමහර මම දන්නවා සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්තිවල ඒ වගේ පන්තිවල ඉන්න දරුවන්ගෙන් හදිසියකට සටහන් පොතක් ඉල්ලගන්න බෑ එන්න බැරි වුණ ළමයෙකුට उपदेश जयग्रहण අපි නිකම්ම නිකම් අසමත් වෙනවා සමත් තරඟකාරයෙක් විතරයි ඉතින් මං කියන්නේ දැන් මේ බඳු දේවල් වලට යන්න හැබැයි ලැබෙන ප්‍රතිඵලයේ සතුටින් ගන්න ඒතර තමන් තේරුම් ගන්න ඕනේ මෙච්චර තමයි මගේ උපරිමය ඒ උපරිමය කරලා ඒකට ලැබෙන ප්‍රතිඵලයේ ගන්න දැන් විභාග වලට ළමයි මම දන්නවා පසුගිය දාක මට දුවෙක් ආවා තුන් සැරයක් ඒලේ උසස් පෙළ විභාගයේ ලිවීම නතර අයදුම් කරලා ඔක්කොම කරලා විභාගයේ දවසේ ලියන්නේ. එයි එයා බයයි. එයාට ඕන වෙලා තියෙනවා අඩු ගානේ ඒ එකක් B දෙකක් ඒ ප්‍රතිඵලේ එන්නේ නැ කියන එක එයාට හිතෙනවා. එතකොට එයා නතර කරනවා. දැන් ප්‍රතිඵලේ මම කතා කරනකන් එයාට තේරුනේ නැහැ. මම කිව්වා ප්‍රතිඵලේ එන්නේ එකක් ඔයා පාඩම් කරන්නට ඕනේ, අභ්‍යාස කරන්නට ඕනේ ඊළඟට ඔයා විඋපරිමෙන් ඔයා මේ වැඩ කරන්න ඕනේ ලියන්න ඕනේ. ඒ ලියලා උපරිමේ ලියලා ඔයා ලැබෙන ප්‍රතිඵලය බාර ගන්න ඕනේ. දැන් ඔයා ලැබෙන ප්‍රතිඵලය බාර ගන්න නැති වුණාම කොහොමද? ඒක නිසා එහෙම කියලා සූදානම් කරලා එය උසස් පෙළ ලිව්වා. ඉතින් මේ වගේ අපි මේ අනවරත තරංගය කිසිම තීරමක් නැති තරංගයකට යොමු වෙලා දැන් සමහරවිට අපි ගේ හදන්නේ තරංගෙට වාහනේ ගන්නෙත් තරංගෙට ඒ වගේම තමයි දැන් විවාහ මංගල උත්සව පවා ගන්න මේ තරංගෙට ඒ වගේම දැන් අපි ජනමාධ්‍ය හරි එහෙම නැත්නම් අපි හෝල් එක ගිහිල්ලා බලන චිත්‍රපටයක් නිසා හරි ඒ ඉන්න චරිතගේ චරිතවල තියෙන රංගනය එතකොට ඒගොල්ලෝ අඳින පළඳින විදිහ ඒගොල්ලෝ ජීවත් වෙන විදිහවල් එක්ක අපි හිතනවා මේක තමයි ඇත්ත ජීවිතය කියලා ඒක අපි කොහොමද ඇත්තටම මේ මේ තත්ත්වෙන් මිදෙන්න ඕනේ විවාහ මංගල උත්සවවල තියෙනවා මේ මනමාල මනමාල චෝඩුවට කරදර කරනවා අර අපි කියන්නේ රැක් කරනවා වසමේ සඳහා පිටත් වෙලා යනකොට වදයක් තියෙනවා නමක වදේ වගේ ඒක මේ විවාහ මංගල උත්සවයටත් දැන් ඇවිල්ලා තියෙනවා සමහර අවස්ථාවල මරණ පවා සිද්ධ වෙලා තියෙනවා දැන් මේ මෑතක මා දන්න පවුලක ඥාති දියණියක් අර මේ අතින් ලීයතල් අල්ලගෙන තල්ලු කරන අත්කරත් එක තමයි දාලා දාගෙන යන්න ගිහිලා තියෙන්නේ කොහොම හරි අරගෙන හිටියේ සාරිය සහ හැට ඒක බහිනකොට මේ ඒ හරියට ඒක කරගන්න බැරි වෙලෙකින් අනිත් කෙනා අල්ලන්න ඉස්සෙල්ලා මෙයා වැටුණා වැටිලා උකුලෙන් තුවාල කැඩුනා ඉතින් මදු සමයට යන්න වෙනුවට යගේ රෝහලට ඉනේ අපි කල්පනා කරන්නේ අපි මේ මිනිස්සුනේ අපි සතුට වෙන්න දේවල් කරනවා නමුත් අපි ළඟ තියෙනවා අනුන්ට පෙලා අනුන රිදවා සතුට වීමේ ඒක සාමාන්‍ය ස්වභාවික හැකිය දෙයක් ඕනම කෙනෙක් තුළ තියෙනවා ඒක අනුන්ට රිදවා හිනා වීමේ සතෙකුට ගලක් ගහලා සතෙකුට රිද්දලා පුංචි ළමයිගේ මූණ මිරිකලා පුංචි ළමයිකට ඔයා කලුයි කියලා එහෙම අපි ළඟ තියෙන පුංචි අර සතුට ලැබීමේ පොඩි ඌමනාවක් ඒක අපි අවබෝධ කරගන්න ඕනේ අපි ඒ ඌමනාව පරාජය කරන හොඳ සිතුවිල්ල ඊට උඩින් ගන්නට ඕනේ අපි කරන්නේ නැති ඒක මොකද්ද අපි කරන්න ඕනේ අපි හිත හදා ගන්නට ඕනේ මම තරංගයට යනවාද නැත්නම් මම එක තරංග කරලා මගේ පාඩුවේ මගේ ගමන යනවාද නැත්නම් ලෝකෙත් එක්කම මම තරංග කරලා මම හති වැටෙනවද යන්න කලින් දැන් ශිෂ්‍යතිර ඇතරම ශිෂ්‍යතිර තරංග මේ තරම් බහානක විදිහේ තරංගයක් කරන්නේ ශිෂ්‍යත්වයේ අහෝසි කරන්න හොඳ නැහැ ශිෂ්‍යත්වයෙන් හොඳ දක්ෂ ළමයින්ට
හොඳ පාසල් හම්බ වෙනවා. හැබැයි ශිෂ්‍යත්වෙ මෙච්චර නරක තරඟයක් කරලා තියෙන්නේ අපි විසින්. ශිෂ්‍යත්වෙ විසින් නෙමෙයි. අප විසින් මේ තරඟය ඇති කරලා දෙන්නේ. ඒ එතකොට ළමයාගේ සම්පූර්ණ උපරිම ශක්තිය ශිෂ්‍යත්වයට දෙවුවට පස්සේ බොහෝ විට ළමයා සාමාන්‍ය පෙළදී ඉන්පස්සේ තරඟයෙන් අතාරින හරි මහන්සි දෙහෙට්ටුයි දරුවට. දරුවා මන්දෝත්සහයි වෙලා අර තිබ්බ උනන්දුව ගැම්ම එහෙම්මම අඩු වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ ළමා කාලේදී ළමයේ කැඩීර ජීවත් වෙන තරඟය තමයි දෙන්න ඕනේ. දුවන්න පනින්න නටන්න සින්දු කියන්න ඕන දෙයක් කරන්න. නමුත් අපි වැඩි හිටිය වෙලා අපි ඒ තරඟේ ඉන්න ගම අපි දරුවොත් ඒ තරඟ බිමේ ඇදගෙන එනවා. ඉතින් අන්තිමට වෙන්නේ අපි ඉවර වෙලා බලනකොට අපි ජීවිතේ විඳලා නැහැ. විඳවලා අපි හිතන විඳිනවා කියලා. දැන් අපි හිතනවා අපි ට්‍රිප් එකක් ගියාම ජීවිතේ විඳිනවා කියලා. අපි කොහෙද ට්‍රිප් යන්නේ? කොහරි ලස්සන තැනක් කිව්වොත් දිය ඇල්ලා ගඟක් එහෙම කිව්වොත් එතනට යනවා. එහෙම නැත්නම් සුඛ උපභෝගී හෝටලයකට යනවා. ඉතින් කල ඉඳලා හිටලා වන්දනාවෙත් යනවා. දැන් මේ තැන් වලට ගියාම අපි ජීවිතේ විඳිනවා නම් ඇත්තටම අපි ජීවිතේ විඳිනවා නම් අපි හිතන්නේ අපි අධ්‍යාත්මික චාරිකාවක් යනවා කියලා. කොහෙද මේ දැන් සිරිපාද සමය. මේ සිරිපාද සමය අපි අධ්‍යාත්මික චාරිකාවක්. ඇත්තටම අපි අධ්‍යාත්මික චාරිකාව විඳිනවා නම් අපි චාරිකාවක් ට්‍රිප් එකක් ගිහිල්ලා ඒක විඳිනවා නම් අපේ අතින් පරිසරයට කිසිම හානියක් වෙන්න බෑ. නමුත් අපි ට්‍රිප් එකක් ගිහිල්ලා සිරිපාදේ ගිහිල්ලා මේ එන නඩෙන් පස්සේ සිරිපාදෙන් එකතු කරන කුණු ගොඩ කොයි තරම් පරිසරක හානි සිද්ධ කරනවද මේ සමය? කොයි තරම් ඒ ශුද්ධ භූමියක්නේ අපේ අපේ ශුද්ධ භූමියක ඉඳන්නේ අපි වඳින්න යන්නේ. එතකොට අපි මේ වඳින්න යන අපි මේ ශුද්ධ භූමිය අසුද්ධ කරලා අපි ගෙනින සියලු කැලි කසල එතන වීසි කරලා තව කෙනෙකුට අඩිය තියන්න බැරි තත්ත්වයක් හදලා එනවා. මගේ අපච්චි කියනවා ඒගොල්ලෝ තරුණ කාලේ සීත ගඟුල කියන්නේ හරිම රස්සන දිය දහරක් බොහොම පිරිසිදු. ස්නානය කරලා යනවා බොහෝ දෙනෙක් එතනින්. දැන් නාන්න බෑ. ඉතින් මේ කාගේද වරද? මේ මිනිසාගේ. එතකොට අපි ට්‍රිප් එකක් යනවා කොහරි ලස්සන දිය ඇල්ලක් තියෙනවා කියලා. එතෙන්ට ගියාට පස්සේ මත්පැන් පානය කළා ඒ බෝතලේ මෙතනම කුඩු කරලා ඒවා විනිවිද කළා කාපු බීපු අර සිලිසිලි අපද්‍රව්‍ය අපකොල ඒවා ඔක්කොම එතන වීසි කරලා අපි නැගිටලා එනවා. සබාධාමට පවිත්‍ර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක ඒ ප්‍රමාණය ඉක්මවා අපි අපවිත්‍ර කරනවා. ඒකට සබාධාමට ඒක කරගන්න බෑ. ඒකට අපි ගන්න ඕනේ ඒක කරන්න. ඉතින් මේ බඳු මේ මොකද මේ අපේ සිත සංසුන් නෑ. අපිට විඳින්න වෙලා නෑ. අපි විඳෝ විඳෝ තරංග කරනවා. ඉතින් මේ තරංගය ඔබ කිව්වා වගේ මනුෂ්‍ය සුවපත් කරන්නේ නෑ. මනුෂ්‍ය දිනවන්නේ නෑ. හැම වෙලෙම මනුෂ්‍යව දැන් දැන් මේ වෙලාවේ වස විස ගැන ලොකු කතා බහක් යනවා වෙළඳ පොලේ. මේ ආහාරයේ විසයි මේ ආහාරයේ විසයි අර ආහාරයේ. ඇත්තෙන්ම දැන් මේක කාලාන්තරයක් තිස්සේ අපේ රටේ පැවති දෙයක්. නමුත් මේ කාලේ තමයි වැඩිපුර මේක මාතෘකාවක් වෙලා තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ පැවතුණා වුණත් මම ව්‍යාපාරයක් කරලා මම නිෂ්පාදනය කරනදී මගෙන් මේ බඩු ලබා ගන්න මගේ මට ජීවත් වෙන්නට උපකාර කරන ආධාර උපකාර කරන මේ ප්‍රාරිභෝගිකයාට මම වස විකුණනවා කියන එකේ මගේ මොකද්ද තියෙන තනුෂ්‍යත්වය? මොකද තරගේ මම මොන රූපවාහිනී දැන්නේම් දාලා මගේ දේවල් හරි හොඳයි මං හරි ෂෝක් මෙන් මෙහෙමයි මෙහෙමයි කියලා මං කොච්චර කිව්වත් මම කරලා තියෙන්නේ මගෙන්ම බඩු අරන් මාව පෝෂණය කරන මාව ජීවත් කරන මිනිසුන්ට මම වස විකුණලා. එතකොට මං කවුද? එතකොට අපි මේන්න මේ බඳු ආකාරයේ සිතුවිලි අපි ළඟ නැහැ. අපි මුදලට දීලා තියෙන නොදිය යුතු තරමේ වටිනාකම. ඒ මුදල උපයන්න විශාල තරඟයක් කරනවා. අනිත් අය බාගගෙන පෙරලගෙන නැති කරගෙන තරඟයක් විඳිනවා. මේ තරම් තරඟ කළ යුතුද? මේ තරම් එකතු කළ යුතුද? මිනිසුන්ගේ ආශාව සීමාවක් නෑ. දැන් එක ව්‍යාපාරයක් මදි තව එකක් ඇති ජීවත් වෙන ඕමුනා කරන ප්‍රමාණයට එකතු කරගත්තට පස්සේ ඒකෙන් ජීවිතේ විඳින්නේ නැහැ. ඒ වුණාට අපි තව ව්‍යාපාරයක් කරන මේ ඔක්කොම කරනකොට අපි සබාදාමට පරිසරයට අපිට උදව් කරන අපේ සේවාදායකයින්ට සේවාලාභීන්ට සියල්ලටම හානි කරන නිෂ්පාදන සහ සේවා අපි සපයනවා. ඒ සපේල අපි හෘද සාක්ෂියක් නැති හරිම අන්ත අසරණ මිනිස්සු බවට
අපි වත් ඉන්නේ මම කියන්නේ වසවිස විකුණනවා නම් දන දන කවුරු හරි වසවිස ගන්න කෙනාට වඩා අන්ත අසරණ කෙනෙක් තමයි විකුණන කෙනා ඉතින් ඒ නිසා මේ සමාජය අපි මේ කරලා තියෙන මේ තරංගෙන් මේක ඇති කරලා තියෙන්නේ අර කත්පත් කරගන්න අර බහණ්ඩය ගන්න මේ බහණ්ඩය ගන්න අපි ජංගම දුරකථනයක් උනත් අපි බලන්න සමහරුන්ට ඒකේ මිල වැඩි වෙන තරමට ගන්න ඕනේ තමන්ට ඒක නොහැකි වුණත් කොහොම හරි උත්සාහ කරන්නේ ආදායමේ සරිලන ප්‍රමාණය දුරකථනයකට වඩා අපිට උනේ ණය වෙලා හරි ඊට වඩා ලොකු එකක් අරගෙන ඒක පින්නන්නනේ ඉතින් ඒක ඉතින් අනිත් එක එතකොට කරන්නේ මොකද බැංකු කරන්නේ අපිට ණය කාඩ් දෙනවා ණයවර කාඩ්පත් දෙනවා අපි ණය වෙනවා කැමැත්තෙන් අපි ඉත කැමැත්තෙන් ණය වෙනවා මොකද මේක එවෙලිම ගෙවන්න ඕනේ නැති නිසා වෙනවා හැබැයි ගෙවන්න වෙලාව ආවම ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපි ගෙවන්න ඕනේ. අපි ආදායමට වඩා ලොකු ණය කන්දක් අපි ළඟ හැම වෙලෙම කැරකෙනවා. ඉතින් මේ බඳු මේ ඔක්කොටම හේතුව තමයි මිනිසාගේ අතෘප්තිකර ආශාවන් සන්තර්පණය කරන්න ඉවරයක් කරන්න බැරි තරම් අතෘප්තිකරයි මිනිසා ඒක සන්තර්පණය කරන්න ඉවක් බවක් නැතුව තුනවා. මම ඒකෙන් අදහස් කරන්නේ ඔබ ලස්සනට අඳින්න ඕනේ, ඔබ හොඳට කන්න ඕනේ නේ, ඉගෙන ගන්න ඕනේ, ඔබ ජීවිතේ විඳින්න ඕනේ. එතකොට මේ එහෙම කියනකොට හිතයිනේ ඇත්තටම මේ අපි එතකොට මේ තරංගකාරීත්වයේ යන්න ඕනේ නැද්ද කියලා. මේ තරංගකාරීත්වයෙන් ඉවත් වුණොත් කෙනෙක්ට පැවැත්මක් තියනවාද? අනිවාර්යෙන්. දැන් ඔබ ඔබත් එක්ක තරංග කරනකොට ඔබ දන්නවා ඔබට යන්න ඕනේ ඉලක්ක ඔබ ළඟ තියෙනවා. ඔබ තරංග කරන්නේ ඔබත් එක්ක ඊයේ පාඩම් කළාට වඩා පැයක් වැඩියෙන් පාඩම් කරනවා කියන්නේ ඔබ ඊයට වඩා අද හොඳ තැනකට කෙනා. ඒතර ඔබ ඉලක්කයට ඔබ සපුරා ගන්නට යන්න ඕනේ. ඒක ඔබත් එක්ක තරංගයක් ඇති කර ගන්න. ඊළඟට ඔබ ජීවත් වෙන්න ඕන කරන ගෘහ නිවස ඔබ නිර්මාණය කරනකොට ඔබත් එක්ක තරංග කරන්න. මගේ ගෙදර 3 දෙනයි ඉන්නේ. 3 දෙනෙකුට සෑහෙන ගයක් මං හදන්න ඕනේ. දැන් සමහරු විශාල ගයක් හදලා ළමයි 3 දෙනෙක් විතර ඉන්නවා. අන්තිමට එක ගෙයයි හදන්නේ. ළමයි 3 දෙනාට දෙන්න බෑ. එක්ක 3ට බෙදනවා. එහෙම නැත්නම් විකුණලා 3ට සල්ලි බෙදනවා. එක්ක එක්කෙනෙකුට දෙන එක්කෙනෙකුට දුන්නාම අනිත් දෙන්නට ප්‍රශ්න. ඉතින් ඊට වැඩිය හොඳයි 3 දිනකට ජීවත් වෙන්න පුළුවන් පොඩි ගයක් හදලා තව මුදල් ටිකක් ආයෝජනය කරන විදිහක් බලලා ඉතුරු කරලා පහසුකම් කරනවා. හිතන්න ඔබ කාමර පහක් තියෙන ගයක් හදනවා දෙකක් ඕන තැනට. එතකොට කාමර පහටම විදුලි බිබුලි කොච්චර යනවද? තීන්ත ගන්න ගියම වියදම කොච්චරද? සහ සුද්ධ පවිත්‍ර කිරීම. සුද්ධ පවිත්‍ර කරන්නේ කාලයේ ශ්‍රමේ. ඉතින් මේ වගේන චුට්ටක් හිතලා අනිත් මිනිස්සු මොනා කළත් කමන්නේ මම ජීවත් වෙන්නේ මගේ විදියට මගේ ආදායමට මේ මට ඇති කියන හිත හදා ගන්නට ඕනේ. මට මේ ඇති. ඇත්ත වශයෙන්ම අපිට ඇති කියලා හිතුණට පස්සේ ලෝකේ කොච්චර දේවල් තිබුණත් අපිව කොච්චර පෙළඹවි මැති කරත් අපි යන්නේ නැහැ. අපිට කොච්චර ඇඳුම් තිබුණත් අපිට මදිනේ. අපි ඒත් ඇඳුම් ගන්නවානේ. අමරලාට ඇඳපු නැති ඇඳුම් ගේ ඇතුලේ තියෙන නමුත් තවත් ගන්නවා. ඉතින් මේ බඳු දේවල් වලින් කරන්නේ අපි ලොකු පරිසර හානි. මොකද ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයට බලශක්තිය අවශ්‍යයි. ඒවට ඩීසල් අවශ්‍යයි. හැම එකම ජල විදුලිය නෙමෙයි. ඉතින් මේ බඳු වෙනකොට අපි නොදැනුවත් විශාල පරිසර සංහාරයකට දායක වෙච්ච මිනිස්සු අපි ආහාරයටත් හැම එකටම. ඒ නිසා තරංගයෙන් ඈත් වෙලා මට මේ ඇති කියලා තමන්ගේ ඉලක්ක හදාගෙන තමන් එක තරඟ කරගෙන හොඳ ගුණධම් එක තරඟ කරමින් දවසින් දවස වැඩි දියුණු වෙන කායිකව මානසිකව ආධ්‍යාත්මිකව. ඉතින් ඒ තරංගය අතහරින්න එපා. ඒ තරංගයෙන් ඔබ දිනනවා. හැබැයි ඔබ අර දුවන අනිත් අය එක්ක කරන තරංගය කොච්චර දිව්වත් ඔබ දිනනවා අඩුයි. ඔව් දැන් අපේ රටේ තියෙන තරංගය ගැන අපි ওই විදිහට තමයි සමාජයත් එක්ක ගනුදෙනු කරන්නේ. අත්‍තරම් මේ ලෝකයේ තියෙන අනෙක් රටවල් එක්ක දැන් අපි විශ්ව ගම්මානයක් වගේනේ. එතකොට මේ වාණිජකරණයත් එක්ක ලෝකයේ තියෙන මේ අනෙක් රටවල් වල සිද්ධ වෙන දේවල් වල බලපෑමත් අපේ ජීවිතවලට එල්ල වෙනවද? වෙනසක් සිද්ධ වෙනවද සාමාන්‍යයෙන් අපි හිතුවොත්? ඇත්තටම දැන් සංනිවේදන ජාලය හරිම තියුණුනේ. දැන් ලෝකේ අද අපි මෙතන හිටිට අපිට ලෝකේ ඕනම තැනක සිද්ධ වෙන දේක් අන්තර්ජාලය හරහා දැනගැනීමේ මේ හැකියාව තියෙනවා. ක්ෂණිකයකින් දැනගන්න පුළුවන්. එතකොට මේ දැන් අපි පොඩි කාලේ පිටරට ඉන්න කෙනෙකුට ලියුමක් දාලා ඒකට උත්තරේන සති දෙකක් තුනක් යන දැන් එහෙම එකක් නැහැ නේද? ඉතින් ඒ වගේ දේවල් නිසා අපි ඇත්තටම ලෝකයේත් එක ගනුදෙනු කරන වැඩි. ඒතකොට ලෝකයේ සිද්ධ වෙන දේවල් දකින්න වැඩි. ඉතින් ඒවා අපිට බලපෑම් කරනවා. ඒව බලපෑම් කරන්නේ නැති නෑ. හැබැයි ඉතින් එහිම තියෙද්දි ලෝකයේ සමහරක් මිනිස්සු ඉන්නවා ඒවා ලෝකයේ සිද්ධ වෙන දේවල් ගැන අදාළ නැහැ. තමන් ගැන තමන්ට සිද්ධ වෙන දේ ගැන තමයි. දැන් ලෝකයේ සතුටින් ඉන්න මිනිස්සු අතරේ ඉන්නවා අපේ ආසියාතික රටක් වුණ බූතානයේ.
දැන් බුතානේ මිනිස්සු ලෝකේ සතුටින් ඉන්න ජනතාවක්. ඒගොල්ලන්ගේ බුතානේ රජතුමාට අවශ්‍ය සතුටින් සිටින ජනතාවක් මිසක් දියුණුවයි කියන ජනතාවක් නෙමෙයි. ඒ නිසා ඔවුන් තවම අර පාරම්පරික විදිහට ලස්සනට ජීවත් වෙන බොහොම ප්‍රීතිමත් අත්‍යවශ්‍ය දේවල් සේරම උන්ට තියෙනවා. සංවර්ධිත රටක් විදිහට සැලකෙන්නේ නැහැ. විදිහට සැලකෙන්නේ නැහැ. නමුත් ඔවුන් දියුණු ජාතියක්. ඒ වගේම අනිත් එක තමයි දැන් ලෝකයේ හුඟාවක් දැන් අපි හිතනවානේ අපේ රටේ සංවර්ධනය කරන්න ඔක්කොම තියෙන පරිසරය නැති වෙන්න ඕනේ හිම කියලා. දැන් බුතානේ පරිසරය වනගහනේ 72%ක්. වනගහනේ දැන් මේ ළඟදී ඔවුන්ගේ කාබන් විමෝචනේ ඍණාගයකට ගියා. අපේ රටේ කියන්නේ පැත්තනේ අපි දවසින් දවස විනාශයට අරහඳිනවා. ඉතින් ඒක නිසා මේ මේකට වෙන්න හේතුව මේ 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 අපේ ජීවිතවල තියෙන ඇති කියන හැඟීම නැතිකම. තව ටිකක් අර පොඩි මේ වැකියක් තියෙනවා, මේ රුවන් වැකිය කියන්නේ. මම දැක්ක සත් සමුදුරේම ජලය දිදාලේකට දාලා මිනිස්සුන්ට දුන්නත් තව ටිකක් ඉල්ලන තරම්ම මිනිසා තෘප්ති කරයි කියලා. ඉතින් ඇත්තට මේක ඒ කියන්නේ දැන් කවුරු හරි දැන් මගෙන් ඇහුවොත් ඔයා ඔය ඉන්න තැන ගැන ඔයා සතුටද, ඔයා තෘප්තිමත්ද? මට කියන්න තියෙන වචනේ ඔව්. ඔව් මේ ඇති. දැන් මම මීට වඩා හොයන්න දෙයක් නැහැ. ඉතින් මීට වැඩි තියෙනවා කියලා දැන් තනතුරු වැටුප් තලේනේ. හැබැයි මම කල්පනා කරනවා මොකටද දැන් තව ගොඩක් කල් ඉන්නවා කියලා නැහැනේ. ඒතර මං ජීවිතේ සතුටින් ඉන්න මට විවේකයක් අවශ්‍යයි, කාලයක් අවශ්‍යයි, පවුලත් එක්ක ඉන්න අවශ්‍යයි. එතකොට මම හිතනවා ඒ ලැබෙන එකයි මගේ මේකයි සංසන්දනය කරා මට මේ ටික තමයි වැඩි අවශ්‍යතාවය. ඉතින් තරුණ වයසේදී මීමැස් එක් වගේ හම්බ කරන්නට ඕනේ. ඒකටත් ඔබත් එක්කයි තරඟ කරන්න ඕනේ. ඒක සමාජයේ එක නෙමෙයි. සමාජයේ එක තරඟ කර හම්බෙන්නේ ඔබ තරඟකාරීත්වයට ගිය ගමන් ඔබේ අතින් නොවිය යුතු දේ වෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි දැන් අපි දන්නවා රජයේ සේවයේ පෞද්ගලිකාංශය එහෙම ඉනවා. හරීම බොහොම තමන්ට ආදරය කරන, රටට ආදරය කරන, ලෝකයට ආදරය කරන, පරිසරයට ආදරය කරන හරීම හොඳයි ඉන්නවා. තරුණ දරුවෝ ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා. හරීම හොඳයි. ඒ අන්තිමට ඒගොල්ලන්ගේ ජීවිත දිහා බලනකොට ඒගොල්ලෝ තමන් එක තමයි තරඟ කරලා තියෙන්නේ. ලෝකෙත් එක තරඟ කරලා නැහැ. ඒගොල්ලෝ ලෝකේ අදාළ කරගෙනම නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ අපි කියන්නේ මේ තරංගයට පණින්න එපා. තරංගෙන් ඉවත් වෙලා බලාගෙන ඉන්න මේ මිනිස්සු කොයිතරම් දුකක් විඳිනවද මේ තරංගේ ඉන්න. තරංගය තුල ඉන්න. දැන් ඔබතුමී රූපවාහිනී නිවේදිකාවක්. දැන් ඔබතුමී තරංග කළොත් අනිත් ඉන්න ඔක්කොම නිවේදිකාව එක ඔබතුමී ලොකු පීඩාවක් විඳිනවා මේ තරංගය තුල ඉන්න. මම ඩෑන් හැරිස් කියන ඇමරිකන් ABC නාලිකාවේ ඩෑන් හැරිස් කියන ප්‍රසිද්ධ නිවේදකයා දීලා තියෙන පොතක් මම 10% happy කියලා. ඒක සිංහලින් පරිවර්තනය කරලා තියෙනවා සමන් කළුආරච්චි මන් දැන් සතුටින් කියලා. ඒකේ ඔහු රූපවාහිනී නිවේදකයෙක්. ඔහු විශාල පීඩාවකට ගියා, අනිත් අයත් එක්ක තරඟ කරලා එතන තැන රැකගන්න. අන්තිමට ඔහුට තීරණා ඔහු තවදුරටත් මේක ගියොත් ඔහු උපත්කෙක් බවට පත් වෙනවා කියලා. ඔහු ඒකෙන් බැහැර වෙලා ජීවිතය ඊට පස්සේ විඳින්න ගත්ත හැටි ඒ පොතේ තියෙනවා. හරිම ලස්සන පොතක් කියන්නේ. කියවිය යුතු පොතක් මන් දැන් සතුටින් කියලා සිංහලෙනුත් තියෙනවා. හරි. ඒක අපි හැමෝටම වැදගත් වේවි. ඉතින් ඒ නිසා අපි ඒ ගැනත් මතක තියාගමු. කියවීම හොඳ ගුණාංගයක්. ඉතින් සමහර වෙලාවට අපි එක දිගට දුවන මේ තරඟේ අපිට මගහැරෙන දේවල් දැනුම හොයා ගැනීම තුළිනුත් සමහර වෙලාවට ඒ විසඳුම් හොයාගන්න උදව් වෙනවා. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතේටත් ඒ වගේ දේවල් හුඟක් වැදගත් වෙනවා. තරඟේ හැල්මේ දුවලා අන්තිමේට හති වැටිලා බලනකොට අපි ආයෝජනය කරගත්ත දෙයක් නැත්තම් ඇත්තට මේ ගත වුණු කාලයෙන් අපි හරියට ප්‍රයෝජනයක් අරගෙන නැත්නම් අපේ ජීවිතේනුත් කිසි පළක් නැහැ වගේ හිතේවි. හරි හිස් බවක් දැනෙනවා. ඉතින් ඒ නිසා හිස් වෙන්නේ නැති වෙන්න, පිරුණු කලයක් වගේ වෙන්න අපි කියන දේවල් එක්ක ඔබේ ජීවිතයට අඩුවැඩිය කොහොමද වෙන්න ඕනේ කියන දේ ගැන හොඳ අවබෝධයෙන් ඔබ ලබා ගන්නවා නම් අපිට ඒ තමයි අපිට ලබා ගන්න පුළුවන් සාර්ථකත්වය වෙන්නේ. ඉතින් අද දවසේ අපිට සාර්ථක වෙන්න මේ තරඟකාරීත්වයෙන් මිදෙන්නේ කොහොමද මේ දේවල් ගැන බොහොම හොඳින් අපිත් එක්ක කියලා දුන්නු ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා ඉෂාමා කාර්ය කරන මහත්මියට ස්තුති. අයිබන් ඔබතුමියට. අපි එහෙනම් තව දවසක හම්බ වෙනවා මේ වගේ අපූරු කතා බහක් එක්ක. අදට සමුගන්නවා. අයිබන් ඔබට.